කලින් කොටසේ ඉවර වුණේ මාකිව කණ්ඩායමේ නායකයා කරපු තැනින්. අවුරුදු කිහිපයකට කලින් සිදුවීමක් පෙන්නනවා. මාකිගේ අයියා වෙන රන් හතරවෙනි ජෙන් එකේ පන්ති නායකයා කරනවා. ඉතින් ඔහු අහනවා ඇයි මාව පන්ති නායකයා කළේ කියලා. මාස්ටර් අමින් කියනවා ඔයාගෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා. ඉතින් රන් අහනවා ඔයා මට කරන්න කිව්වේ හරි දෙයක් නෙවෙයි කියලා. එතකොට මාස්ටර් අමින් කියනවා සමහර වෙලාවට දේවල් වෙනස් කරන්න ඕනේ වුණාම හරි නැති දේවල් කරන්න වෙනවා. ඒත් ඔයා මගෙන් කෙනෙක්ව මරන්න ඉල්ලන්නේ කියලා රන් කියනවා. ඒ හැමදේම හෝම් ස්කූල් එකේ අනාගතය වෙනුවෙන් කරන්න කියලා මාස්ටර් අමින් කියනවා. ඒ විදිහටම මාස්ටර් අමින් මාකිව ඔෆිස් එකට ගෙනල්ලා එයාට කරන්න තියෙන වැඩ කොටස ගැන කියලා දෙනවා. ඉතින් මාකි තහනවා ඇයි එයාව පන්ති නායිකාව කළේ කියලා. මාස්ටර් අමින් එතකොට කියනවා මට ඔයාව දැක්කහම කෙනෙක්ව මතක් වෙනවා. එයා කවුද කියලා මාකි ඇහුවහම මාස්ටර් අමින් කියනවා හතරවෙනි ජෙන් එකේ හිටපු සීනියර් කෙනෙක් වෙනදන්. ඔයා මේ ළඟදී මගෙන් අහපු කෙනා. එයාත් පන්ති නායකෙක් ඔයා වගේම. ඒ වගේම ගොඩක් දේවල් ඔයාට සමාන වෙනවා. ඉතින් මාකි මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න අමතක කරන්නේ නැහැ. රන් කොහෙද දැන් ඉන්නේ? ඇයට ඌව හම්බ වෙන්න ඕනි කියලා කියනකොට මාස්ටර් අමින් කියනවා අනිවාර්යයෙන්ම දවසක ඇයට ඔහුව මුණ ගැහෙයි කියලා. මාස්ටර් අමින් කට්ටියවම මේතින් රූම් එකට ගෙනල්ලා කියනවා පහුගිය දවස්වල හැමෝම අමාරුවෙන් කාලය ගත කළ නිසා දැන් ගෙදර ආව මතක් වෙනවත් ඇති. ඒ නිසා සතියන්ත ගෙදර යන්න අවස්ථාවක් වෙනවා කියලා. ඉතින් හැමෝ මේකට සතුටු වෙනවා. ඒත් මාස්ටර් අමින් කියනවා ඒත් ඒ අවස්ථාව එක්කෙනෙක්ට විතරයි ලබා දෙන්නේ. හැමෝගෙම තීරණය අනුව වැඩි ඡන්දයෙන් මේ කෙනාට ඒ අවස්ථාව ලබා දෙනවා කියනවා. පහුවදා උදේ මාස්ටර් ප්‍රේපෝන් කියන කෙනා හැමෝටම ගෙදරට ලියුමක් ලියන්න කියනවා හෙට යවනවා කියලා. ඒ වගේම ලියන්න ඕනේ නැති අයට නොලියා ඉන්න පුළුවන් කියලා කියනවා. ඉතින් මේ විදිහට ලිපි ලියන්නේ මැසේජ් එකක් ඊමේල් එකක් යවනවට වඩා තමන්ගේ හිත ඇතුලේ කෙනෙක් ගැන ඇති හැඟීම ඒකිනාව අගය කරලා ලියන්න පුළුවන් වෙන නිසා කියලා කියනවා. ඉතින් කැමති අය ලිපිය ලියනවා වගේම සමහර අය ලියන්නේ නැතුව ඒකොලේ ගුලි කරලා අනිත් අයට ගහලා සතුටු වෙනවා. පූජි කියන ගෑනු ළමයා කල්පනා කරලා තාත්තට ලියන්න ගන්නවා. ඇයට මතක් වෙනවා තාත්තා බනින හැටි ගහන හැටි. ඒ නිසා ආදරණීය තාත්තේ කියන වචන ටික විතරක් ලියලා බලාගෙන ඉන්නවා. කට්ටියම ඉස්සෙල්ලම ගෙදර යන්න කැමති කෙනාව හොයන්න මොකද කරන්න කියලා කල්පනා කරනවා. ඉතින් පන්ති නායිකාව විදිහට මාකි කියනවා ගෙදර යන්න හොඳම හේතුව තියෙන කෙනාට ඡන්දය දෙමු කියලා. ඒ අනුව බියෝ කියනවා එයාට තාත්තව බලන්න ඕන තාත්තා තනියම ඉන්න නිසා කියලා. ඉතින් ජින්ජායිගේ තාත්තා තනියම ඉන්න කියලා කියනවා. ඊට පස්සේ ප්ලෙන් කියනවා ඇය අසනීපෙන් ඉන්නවා කියලා හැමෝම දන්න නිසා අම්මව බලන්න ගියොත් ටිකක් හරි හොඳ වෙයි කියලා. ඒත් හියුකනම් කියන්නේ තනකයක් තියමු කියලා. පූජි කියනවා පිරිමි අයට වඩා ගෑනු අයගේ ශක්තිය දුර්වල නිසා තරඟ තියලා මේක හරියන්නේ නැහැ කියලා. පිරිමි ළමයි තනියම නිදන කාමරේ ඉඳලා මේ ගැන කතා කරමින් ඉන්නකොට ජීන් කියන පිරිමි ළමයා කියනවා එයාට ඡන්දය දෙන කෙනාට මිලියනයක් දෙනවා කියලා. නායි කියනවා ඒ වගේ වංචාවක් කරලා ඡන්දය දෙන එක හරි නෑ. ඒ මුදල හෝම් ස්කූල් එකේ ඉන්නකොට කොහොමත් වැඩක් නෑ. ඒක පාවිච්චි කරන්න අවුරුදු 3ක්ම බලන් ඉන්න වෙනවා කියලා. ඉතින් කට්ටිය එක එක ක්‍රම පාවිච්චි කරනවා ඡන්දය දෙනන්න. මේ කියන පිරිමි ළමයා ගෑනු ළමයින්ට වතුර බෝතල් ළඟට ගෙනත් දීලා එයාට ඡන්දය දෙන්න කියලා ඉල්ලනවා. මේ වගේ එක එක ක්‍රම පාවිච්චි කරලා ඡන්දය ලබා ගන්න හැදුවත් ඒ විදිහට ඡන්දය ඉල්ලන අයට ඡන්දය දෙන්නේ නැහැ කියලා කට්ටිය කියනවා. වයිට් නම් පෙන් ගැන දුකයි කියලා ඔහුට දෙනවා කියලා කියනවා. ඉතින් මේ හැමදේම අවධානයෙන් පෙන් කියන ගෑනු ළමයා අහන් ඉන්නවා පෙන්නනවා. ඉතින් ජීන් වයිට්ව හම්බ වුණාම ඔහුට ඡන්දය දුන්නොත් මිලියනයක් දෙනවා කියනවා. ඉතින් මේක දකින නායියාවේ ජීන්ගෙන් වයිට්ව බේර ගන්නවා. වයිට් කියනවා මේ වගේ අය නිසා තමයි සමාජයේ දෙඩ වෙන්නේ. එයාලට සල්ලි වලට හැමදේම ගන්න පුළුවන් කියලා හිතන් ඉන්න කියලා තරහෙන් යනවා. ඉතින් නායිට වයිට්ගේ වචන ටිකට ඇය ගැන පැහැදීමක් ඇති වෙනවා. ඔන්න ඊට පස්සේ පෙන්නනවා කට්ටියම මිදුල අතුගාමින් ඉන්නකොට ප්ලේන්ට අසනීපයි වගේ හැසිරෙන්න ගන්නවා. හැමෝම ඇයට වැඩ නොකර පැත්තකට වෙලා ඉන්න කියලා කියනවා. ප්ලෙන් අනිත් අයට දැනෙන්න සලස්වනවා එයා හරිම දුර්වල කෙනෙක් කියලා. ඉතින් ඉඳලත් අරගෙන ආයියවිත් අතුගානකොට බොරු කලන්තයක් හදාගෙන බිම ඇතගෙන වැටෙනවා. හැමෝම ඉතින් ඇයව නර්සින් රූම් එකට අරගෙන යනවා. ප්ලෙන් ඉන්දෙන් පවා
ඇය අම්මව ඕනේ කියලා කියනකොට කට්ටියම හිතනවා එයාට ඡන්දය දෙන්න ඕනේ කියලා. ඉතින් හැමෝම නර්ස් රූම් එකේ ගියාම ප්ලේන් එකපාරටම නැගිටලා hina වෙනවා එයාට ගෙදර යන්න ලැබෙයි කියලා තේරුණ නිසා. ඊට පස්සේ අතීත සිදුවීමක් පෙන්නනවා. ප්ලේන් කේ අම්මා ඇයව ගෙදරදී ගණන් ගන්නේ නැතුව ඉන්නවා. හැම වෙලේම බිස්නස් වැඩවලට විතරයි අවධානය දීලා ඉන්නේ. ඉතින් ප්ලෑන් කරන්නේ ඇයට හම්බුණු සම්මානයෙන් අත කපාගෙන අම්මගේ අවධානය ගන්න එක. අන්න ඒ වගේ වැඩක් තමයි හෝම් ස්කූල් එකේදීත් මෙයා කරන්නේ අනිත් අයගේ අවධානය ගන්න. තවත් ඒ වගේ වැඩක් ප්ලෑන් කරන්න යනවා. කුසියේ කට්ටිය උයනකොට ප්ලෑන් උදව් කරන්නම් කියලා එළවලු වගේක් කපනවා. ඉතින් අනිත් අයට හොරෙන් ඕන කමින්ම එයාගේ අත කපා ගන්නවා. හැබැයි මේ සිද්ධිය කුසියට එමින් හිටපු පූජි දකිනවා. ඉතින් කුසියේ හිටපු අනිත් අය ප්ලේන් ගැන දුක්ුණත් පූජි දන්නවා ඇය කෙරුවේ තනිකර්ම බොරුවක් කියලා. මේ නිසා පූජි ප්ලේන්ව තනියම හම්බ වෙලා ඇයට බනිනවා බොරුවට තුරවලයි වගේ පෙන්නලා අනිත් අයගේ ඡන්දය ගන්න හදනවා කියලා. ඊට පස්සේ ප්ලේන් ඔලුවත් තුවාල කරගෙන සිහිය නැති වෙලා ඉන්නවා. නර්සින් රූම් එකේදී සිහිය එන ප්ලේන් ගෙන් මාස්ටර් ප්‍රේෆෝන් අහනවා හිතේ මොනවා හරි දෙයක් තියෙනවා නම් ඇයට කියන්න කියලා. ඉතින් ප්ලේන් කියනවා ඇයට හෝම් ස්කූල් එකේ ඉන්න බෑ අම්මා ළඟට යන්න ඕන කියලා. ඒත් අම්මට නම් ඕන ප්ලේන්ව හෝම් ස්කූල් එකේ තියන්න කියලා මාස්ටර් ප්‍රේෆෝන් පැහැදිලි කරලා දෙනවා. හෙඩ් මාස්ටර් මීටින් එකේදී හැමෝම රැස් කරලා කියනවා ප්ලේන්ට වැඩි ඡන්දය ලබා දීලා තියෙනවා ඒ නිසා ඇයට ගෙදර යන්න පුළුවන් කියලා. මේක ඉවසන් ඉන්න බැරි පූජි හෙඩ් මාස්ටර්ට කියනවා ප්ලේන් බොරුවට අසනීපයි හා දුර්වලයි කියලා හැමෝමව රවට්ටලා තියෙන්නේ කියලා. ඉතින් හැමෝම පූජිට බනිනවා ප්ලේන්ට එහෙම කියන්න එපා අනිත් අය වගේ ප්ලේන් පස්සෙන් ගිහින් ඡන්දෙ ඉල්ලුවේ නැහැ කියලා. එතනට එන මාස්ටර් මින් මෙතන වෙන රණ්ඩුවට මැදිහත් වෙලා ප්ලේන්කෙන් අහනවා බොරු කිව්වේ නැහැ නේද කියලා. ඇයි නැහැ කිව්වහම CCTV දර්ශන වාකයක් හැමෝටම පෙන්නනවා. මිදුලේ අතුගානකොට කට්ටිය දිහා හොරෙන් බලලා ප්ලේන් සිහිය නැති වෙනවා වගේම කබඩ් එකෙන් යමක් අරගෙන එයාගේ ඔළුවට ගහගෙන සිහිය නැති වෙනවා. හැමෝම පුදුම වෙනවා ප්ලේන් ගේමේ වැඩේට. මාස්ටර් ප්‍රේෆෝම් කියනවා ඇයට අසනීපයක් නැහැ කියලා පිළිගන්න කියලා. ඒත් තවමත් ප්ලේන් නැත්ත පිළිගන්න සෝතානම් නැහැ. ඇයගේ මිතුරිය වන BU පව දැන් නැව විශ්වාස කරන්නේ නැහැ. ඉතින් ප්ලේන්ගේ සිදුවීම නිසා මාස්ටර් මින් කියනවා කිසිම කෙනෙක්ට ගෙදර යන්න දෙන්නේ නැහැ ඔයාලගේ වැරද්ද තේරුම් ගන්න කියලා. ප්ලේන් හැමෝටම බොරු කරේ නැහැ කියලා කිව්වත් හැමෝම ඇයව විශ්වාස නොකර එතනින් ඇයව දාලා යනවා. ඉතින් ප්ලේන් තනියම කෑක ගහ අඬන්න ගන්නවා. දැන් කිසිම කෙනෙක් ඇයව ගණන් ගන්නේ නැහැ. ඒකට හේතුව විදියට පූජි කියන්නේ ඇය තවමත් ඇත්ත පිළිගන්න කැමති නැති නිසා කියලා. මා කියාවේ ජින්ජායිට හා පූජිට කියනවා ප්ලේන් වැරැද්දක් කළත් ඒ විදියට සලකන්න එපා කියලා. වයිට් උන්ට කියනවා ඇයට වැරැද්ද පිළිගන්න අවස්ථාවක් දෙන්න කියලා. වයිට් හා මාගේ ප්ලේන්ව හොයාගෙන යනවා. ඉතින් එයාලට නායි ටිබෙට් හා පෙන්ද උදව් කරනවා. එළියට යන වයිට් හා මාකි දකිනවා ප්ලේන් බිල්ඩින් එකෙන් පහළට පනින්න බලාගෙන ඉන්නවා. ප්ලේන් ඉන්න තැනට ටිබෙට් ඇවිත් කියනවා කිසිම දෙයක් කරන්න එපා. අපිට තවමත් එකිනෙකාට උදව් කරන්න පුළුවන් කියලා. ඒත් මට දැන් කවුරුත් කැමති නැහැ හැමෝම මට වෛර කරනවා කියලා ප්ලේන් කියනකොට ටිබෙට් කියනවා මම ඔයාට උදව් කරන්නම් කියලා. ඊට පස්සේ ටිබෙට් ඇය ළඟට හිමින් සැරේ ඇවිත් ඇයව වැළඳගෙන ඇයගේ හිස අත ගාලා මැරෙන්න කිය එකෙන් බේර ගන්නවා. ඉතින් ප්ලේන්ව බේරගත්තට පස්සේ ඇයවිත් ඇයගේ හොඳම මිතුරිය වන බියුගෙන් සමාව ඉල්ලනවා ඇයව රවට්ටපු එකට හා ආයි ඒ වගේ දේවල් කරන්නේ නැහැ කියලා. ඒත් බියු නම් ඇයට සමාව දෙන්න පොට්ටක්වත් සූදානම් නැහැ. මාගේ ප්ලේන්ට පැහැදිලි කරලා දෙනවා බියුට තාම සමාව දෙන්න බැරි වුණත් බියු හා අනිත් අය අන්තිමටම ඇයව පිළිගනී කියලා. ඒ නිසා ප්ලේන්ට හිත හදා ගන්න පුළුවන් වෙනවා. මාස්ටර් මින් හෙඩ් මාස්ටර්ට කියනවා හයිවේනි ජෙන් එක අනිත් ජෙන් වල හිටපු අය වගේ නෙමෙයි. ඒ නිසා පරණ ක්‍රමය පාවිච්චි කරලා එයාලට උගන්වන්න බෑ. විශේෂ විෂයමාලාවක් කියලා දෙන්න වෙනවා කියලා. ඒත් මේ කියන ක්‍රමය ගැන හෙඩ් මාස්ටර් නම් අවුලෙන් ඉන්නේ කියලා පේනවා. ඩන්ටත් මේ ක්‍රමය යොදලා අසාර්ථක වෙලා ඉන්නේ කියලා හෙඩ් මාස්ටර් මාස්ටර් අමින්ද පැහැදිලි කරන්න උත්සාහ කළත් ඔහු ඒ දේ පිළිගන්න සූදානම් නැහැ. හෙඩ් මාස්ටර් කට්ටියටම මීටින් රූම් එකට එන්න කියලා එක්සෑම් එකක් තියෙනවා කියනවා. ඉතින් හැමෝම කෑ ගහනවා උගන්වලත් නැතුව කොහොමද එක්සෑම් කරන්නේ කියලා. මූලික දැනුම හා කුසලතා යොදාගෙන තියෙන එක්සෑම් එකක් තියෙන්නේ. කිසිම කෙනෙක්ට මේ ගැන ප්‍රශ්න කරන්න බෑ. එක්සෑම් එකට ලෑස්ති වෙන්න කියලා හෙඩ් මාස්ටර් කියනවා.
ඊට පස්සේ පෙන්නනවා ඊළඟ දවසේ මාස්ටර් මින් කට්ටියට කියනවා එක්සෑම් එකට තමන්ගේ දක්ෂතාවය උපරිම භාවිතා කරලා මුහුණ දෙන්න ඕන වගේම හොඳට කරන කෙනාට විතරයි ත්‍යාගය හම්බ වෙන්නේ කියලා. එයාලට ත්‍යාගයේ විදියට තුරකතනින් ගෙදරට කෝල් කරන්න අවස්ථාවක් හම්බ වෙන්නේ. කිසිම දෙයක් උගන්වලත් නැති නිසා කැමති සබ්ජෙක්ට් එකකින් එක්සෑම් එක කරන්න පුළුවන් කියනවා. එක්සෑම් එක පාස් වෙන්න ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා මාස්ටර් මින් කියනවා. එතකොට හියුගෝ හිනා වෙලා අහනවා ඕනම දෙයක් කියලා අදහස් කළේ මොන වගේ දෙයක්ද කියලා. තමන් කැමති ඕන විදිහට කියලා මාස්ටර් කියනවා. ඒ වගේම එක්සෑම් එකේ වට තුනක් තියෙනවා. අවසන් වටේට යන්න බැරි වුණොත් දුක් වෙන්න එපා. අවසන් වටේට කලිනුත් ගියේ එක්කෙනයි කියලා මාස්ටර් මින් කියනකොට මාකි අහනවා ඒ කවුද කියලා. හතරවෙනි ජෙන් එකේ හිටපු රන් කියන ශිෂ්‍යයා. විෂයන් පහක් තියෙනවා. කැමති අය ඒ විෂයන් පහෙන් එකකට යන්න පුළුවන් කියලා කියනවා. ඒ අනුව නායි කූජිහා මෝකේ ඉතිහාසයටද, ඉන්හාවේ ශාරීරික අධ්‍යයනයටද, වීයු කෘෂිකර්මයටද, මාකී ටිබෙට් හා ප්ලෙන් ඉංග්‍රීසි විෂයටද, වයිට් පෙන් හියුගෝ හා චින්චායි ගණිතය විෂය තෝර ගන්නවා. ඉතින් කොහොම හරි නායි පූජිත හා මෝකේට ප්‍රශ්න 100කට පැය භාගයක් විතරයි ලැබෙන්නේ උත්තර ලියන්න. ඉතිහාසයේ උගන්වන මාස්ටර් ප්‍රසාද් කියන්නේ ළමයින්ට ලියන්න බැරි වුණොත් ඒක එයාලගේ වැරද්ද කියලා. ගණිත එක්සෑම් එකේදී හියුගෝ හා ජින්ජායි පෙන් ළඟට ගිහින් එක්සෑම් එක ලියනවා. මොකද මාස්ටර් අමින් කිව්වනේ ඕනම විදිහට එක්සෑම් එක කරන්න පුළුවන් කියලා. ඉතින් එයාලගේ ක්‍රමයට එක්සෑම් එක කරනවා. බියුට මල් වර්ග 20ක් හොයන්න කැලේට යන්න වෙනවා. ශාරීරික අධ්‍යයනය උගන්වන මාස්ටර් චාම් කියනවා එයාව පහු කරලා ජීන්ට හා මේක්ට දුවන එක තමයි එයාලගේ එක්සෑම් එක කියලා. මාකිගේ කට්ටියට ටිකක් වැඩේ කරන්න අමාරු වෙනවා, පරිවර්තනය කරන්න අමාරුයි කියලා. හියුගෝ හා ජින්ජායි එක්සෑම් කරන විදිය වයිට් දැකලා මාස්ටර් තිලක්ට කියනවා. ඒත් අය නම් කියන්නේ එක්සෑම් එක ඕනම විදිහට කරන්න පුළුවන් කියලා. ටිබෙන් මාකිට හා ප්ලෙන්ට කියනවා එකට ප්‍රශ්නයට උත්තර හොයමු කියලා. බියුට තේරුම් යනවා එයා කැලෑවේ දැන් අතරමං වෙලා ඉන්නේ කියලා. වයිට් පෙන්ට කියනවා අනිත් අයට උත්තර පෙන්නන්න එපා කියලා. ඒ වගේම ජීන්ට හා මේක්ට මාස්ටර් චෑම්ව පහු කරන්න හම්බ වෙන්නේ නැහැ. මාකේ ටිබෙට් හා ප්ලෙන් පිළිතුරු හොයා ගන්නවා එකට ප්‍රශ්නයට උත්තර හොයලා. නායිට විනාඩි 30න් ප්‍රශ්නවලට උත්තර ලියා ගන්න පුළුවන් වෙන අතර ෆූජිත හා මෝකේට පිළිතුරු ලියා ගන්න බැරි වෙනවා. ඔන්න විභාගයේ පාස් වුණ අයගේ නම් කියන්න ගන්නවා. ගණිත එක්සෑම් එකට මුහුණ දුන්න හතර දෙනාම පාස් වෙලා කියලා මාස්ටර් තිලක් කියනවා. ඉංග්‍රීසි විෂයට සහභාගී වුණ මාකී ටිබෙට් හා ප්ලෙන්ද පාස් වුණා කියලා කියනවා. ඒ වගේම ජීන් හා මේක්ට මාස්ටර් චාම්ව පහු කරන්න බැරි වුණ නිසා එක්සෑම් එකෙන් ෆේල් කියලා එයාලගේ නළලේ රතුපාට කතිරයක් මාක් කරනවා. මාස්ටර් පෝපන් බියුට කියනවා ඇයි කැලේ අතරමං වෙලා මල්ටික හොයාගන්න බැරි වුණ නිසා ෆේල් කියලා එයාගේ නළලේ රතුපාට කතිරයක් මාක් කරනවා. ඉතිහාස විෂයෙන් නායි විතරක් පාස් වෙලා ඉතුරු දෙන්න ෆේල් නිසා මාස්ටර් ප්‍රසාද් එයාලගේ නළලේ රතුපාට කතරයක් මාක් කරනවා. හෙඩ් මාස්ටර් ඉංග්‍රීසි පේපෙක් කරපු ළමයින්ට කියනවා ඊළඟට තියෙන එක්සෑම් එක එකිනෙකා අතර තරඟ විභාගයක් තියෙන්නේ කියලා. අසමත් අය මීටින් රූම් එකටත් තමත් අය මාස්ටර් ප්‍රේපෝන්ගේ තනිපන්තියට යන්න කියලා කියනවා. ඊට පස්සේ තියෙන එක්සෑම් එකට කට්ටියට ඇඳුම් මාරු කරගෙන ඉන්න කියලා මාස්ටර් ප්‍රේපෝන් කියනවා. ඉතින් මේ තරගය හරියට සංගීත පුටු තරගයට සමාන වෙනවා. මේ වගේ තරගයක් මාස්ටර් තියන්නේ කට්ටියගේ සැබෑ ස්වරූපය හොයාගන්න වගේම වාඩි වෙන්න ඕන දෙයක් කරන්න පුළුවන් කියනවා. මේ තරගයේ නීතිය නම් සංගීතයේ නතර වෙන තුරු ඉඳගන්න තැනක් හොයාගන්න ඕන. සංගීතයෙන් අතර වුණහම තැනක් හොයාගන්න බැරි නම් විභාගය අසමත් වෙනවා. මේ තරගයේ වට තුනක් තියෙනවා වගේම ආසනයක් ඉවත් කරනවා. මේ තරගයේ වැදගත් නීතිය වෙන්නේ සංගීතයේ වාදනය වෙනකන් ඉඳගන්න ඕනම දෙයක් කරන්න පුළුවන් වීම. හියුගෝ හිනා වෙලා අහනවා දරුණු විදිය දේවල් කරන්න පුළුවන්ද කියලා. ආසනය ආරක්ෂා කරන්න ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා මාස්ටර් කියනවා. සංගීතයේ වාදනය වුණාට පස්සේ වයිට් චින්ජායි වහ හියුගෝව තල්ලු කරලා හැමෝටම වාඩි වෙන්න අවස්ථාව හදලා දෙනවා. ඒත් එක පුටුවක් ඉතුරු වුණ නිසා හියුගෝ චින්ජායිට කලින්
ඒ පුටුවේ ගිහින් ඉඳ ගන්නවා. තවමත් මියුසික් එක ඉවර නැති නිසා හියුගෝ ජින්ජායිට කියනවා ප්ලේන්ගේ ආසනය ගන්න කියලා. ඉතින් ප්ලේන්ගේ ආසනය ළඟට ජින්ජාය ගිහින් ඇයව බිමට වට්ටලා ඉඳ ගන්නවා. ඉතින් වයිට් හොඳටම තරහ ගිහින් ජින්ජායගේ පුටුවටත් පහරක් දෙනවා. ඊට පස්සේ ජින්ජාය හා වයිට් මහා හයියෙන් රණ්ඩු වෙන්න ගන්නවා. පෙන් බයේ කෑ ගහනවා වගේම මාස්ටර් දිහා බලාගෙන හිනා වෙනවා. ඒ වගේම තිබෙත් තරහින් පුටුව නිසානේ මේ හැම ප්‍රශ්නයක්ම කියලා පුටු ටික කඩන්න කියලා ඔහු පුටුව කඩලා දානවා. ඉතින් තිබෙත් ගිහින් හියුගෝගේ පුටුව කඩන්න හදනකොට හියුගෝ එකට ඉඳ නොදී දෙන්න එක රණ්ඩු වෙන්න ගන්නවා. ඊට පස්සේ වයිට් හා චින්ජායිත රණ්ඩු වෙන්න ගන්නවා. මේක දිහා එක්සෑම් ෆේල් වුණ අය මීටින් රූම් එකේ ඇති ටීවී එක නරඹමින් සතුටු වෙනකොට හෙඩ් මාස්ටර් ඇවිත් පනිනවා. ඔයාලා විභාගයේ අසමත් වුණ හේතුව මොකක්ද කියලා දන්නවද? ඒක දන්නේ නැත්නම් හොයාගන්න කියලා කියනවා. කට්ටිය රණ්ඩු වෙනවා බලන් ඉන්න බැරි මාකි රණ්ඩුව නතර කරන්න කියලා කියනවා. මේකට විසඳුමක් තියෙනවා. මුල ඉඳලම හරියට තරඟය කරමු. එක්කෙනෙක්වත් හරියට තරඟය කළේ නැති වුණොත් මෙතනින් කිසිම කෙනෙක්ට පවුලේ අයව සම්බන්ධ කරගන්න බැරි වෙන නිසා කියලා. හැමෝම එකට එකඟ වෙලා තරඟය මුල ඉඳලා පටන් ගන්නවා. මාස්ටර්මින් කලකිරීමෙන් CCTV හරහා කට්ටිය දිහා බලන් ඉඳලා කියනවා අයිවෙනි ජෙන් එකෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වුණා කියලා. ඔන්න ආයි තරඟය පටන් ගන්නවා. කට්ටිය පුටුවලට ගිහින් වාඩි වෙන්න කලින් හියුගෝව හා ජින්ජායිව වාඩි වෙන්න බැරි වෙන්න අල්ලගෙන පෙන්හා ප්ලෙන්ට ගිහින් වාඩි වෙන්න කියනවා. ඉතින් ප්ලෙන් එක්ක වයිට් ගිහින් වාඩි වුණාම මාකි ජින්ජායිව තනියම නවත්තන්න හදනවා. ඒත් මාකිව තල්ලු කරලා ජින්ජායිවිත් ඉඳ ගන්නවා. කොහොම හරි පෙන්නවෙ ජින්ජායිව තල්ලු කරලා මාකිට පුටුව අරන් දෙනවා. හියුගෝ එන එක ටිබෙට් හා නායි නවත්තලා එයාලා දෙන්නවෙත් පුටුවේ ඉඳ ගන්නවා. අන්තිමටම ඉතුරු වෙලා තියෙන තනි පුටුවට හියුගෝ හා ජින්ජායි රණ්ඩු වෙනකොට මාස්ටර් ප්‍රේ ෆෝන් කාලේ ඉවරයි කියලා එයාලා දෙන්නව එක්සෑම් එකෙන් ෆේල් කරනවා. ඔන්න ඊට පස්සේ ආයි තරඟය පටන් ගන්නවා. ප්ලේන් නැරෙන්න හැමෝම ගිහින් පුටුවේ ඉඳ ගන්නවා. ඉතින් නැයි කියනවා කට්ටියටම කලින් බොරු කිව්ව නිසා එයාට එක්සෑම් එක පාස් වෙන්න ඕනේ නැහැ කියලා තරඟයෙන් ඉවත් වෙනවා ෆේල් වුණ කෙනෙක් විදිහට. ඉතින් ඇයට පවුලේ අයව සම්බන්ධ කරගන්න ලැබෙන්නේ නැහැ කියලා මාස්ටර් කිව්වහම සතුටින් ඒක බාර ගන්නවා. ඊට පස්සේ ඊළඟ වටයත් පටන් ගන්නවා. එක පුටුවක් විතරක් තියෙද්දි අනිත් ඒවා අයින් කරන්න කියලා මාස්ටර් කියනවා. පෙන් අහනවා එක්කෙනෙක්ට විතරද තරගය ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. හැමෝටම දිනන්න පුළුවන් කියලා මාස්ටර් ප්‍රේ ෆෝමිගියක් දෙනවා. කට්ටිය මේ ගැන කල්පනා කරලා තරගයට සූදානම් වෙනවා. සංගීතය වාදනය කරනකොට කිසිම කෙනෙක් ඉඳගන්නේ නැහැ. විභාගය ආරම්භ කරන්න පුළුවන් කියලා බෙල් එක ගහනකොට කිහිප දෙනෙක් පුටුව ළඟට තුවන් යනවා. මාකි කෑ ගහලා කියනවා නවතින්න කියලා. ඊට පස්සේ ඇය කියනවා තරඟය ආරම්භ කරන්න කලින් මාස්ටර් නිතර මිගියක් පෙනවා. හොඳට හිතන්න, විශ්ලේෂණය කරන්න, තේරුම් ගන්න කියලා. ඉතින් මාස්ටර්ට ඕන විභාගයේ පාස් වෙන්න නම් මේ ටාස්ක් එක අපිට තේරුම් කරන්න. ඒ නිසා තමයි පාස් වෙන්න ඕනේ නැහැ කිව්වේ. ඉතින් ටිබෙට් කියනවා මාස්ටර් කිව්වේ සංගීතේ නතර වුණාම වාඩි වෙන්න තැනක් හොයාගන්න කියලා. ඒ වගේම සංගීතේ නතර වුණාම වාඩි උනේ නැත්නම් ඒකේ නා පරාදයි කියලා. මෙහෙම කිව්වත් එකපාරටම කාටවත් මේක තේරුම් ගන්න අමාරු වෙනවා. ඉතින් මාකි බිම වාඩි වෙලා කියනවා මාස්ටර් කිව්වේ නැහැ අපිට පුටුවෙම වාඩි වෙන්න ඕනේ කියලා. අපිට ඕන තැනක ඉඳ ගන්න පුළුවන්. එතකොට හැමෝටම තරගය දිනන්න පුළුවන් කියලා කියනවා. ඊට පස්සේ හැමෝම බිම ඉඳ ගන්නවා. ඒත් සමහර අයට මේ වැඩේ නම් හරියටම ෂුවර් නැහැ. මාස්ටර් අත්පුඩි කහලා තරගය හැමෝම සමත් කියලා කියනවා. ඉතින් මාස්ටර් ගන්නනවා දෙයක් කරනකොට මූලිකම දේ තමයි විශ්ලේෂණය කරලා දෙයක් කරන්න ඕන කියන එක. දැන් තියෙන්නේ අවසාන වටය. ඉතින් මේ තරඟය මාස්ටර්මින්ගේ ඔෆිස් එකේ තියෙන්නේ කියලා කියනවා. මාස්ටර්මින් ළඟට ගියහම කියනවා එක ප්‍රශ්නයයි දෙන්නේ, ඒකේ පිළිතුරු පැයකින් හොයාගන්න ඕන, පිළිතුර වැරදි නම් අසමත් කියලා. ඉතින් කට්ටියම ඉස්සරහා තියෙන ප්‍රශ්න පත්‍රය අතට ගත්තාම දකින්නේ හිස්කොලයක් විතරක් තියෙනවා. මාස්ටර් කියනවා ප්‍රශ්නේ කට්ටියම හොයාගෙන පිළිතුරත් හොයාගන්න, ඔයාලට පිළිතුර හොයාගන්න ඕනෙම දෙයක් කරන්න පුළුවන් කියලා. ඉතින් කට්ටියටම හිතාගන්න බැරි වෙනවා මොකක්ද කරන්න ඕන කියලා. කට්ටියම එකතු වෙලා මේකටත් පිළිතුරු හොයාගමු කියලා වයිට් හැමෝටම කියනවා. ඒත් එක්කෙනෙක්ට විතරයි පවුලත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් කියලා ටිබෙට් මතක් කරලා දෙනවා. ඒ නිසා මාකි කියනවා තනි තනියම උත්තර හොයමු කියලා. ඉතින් කට්ටියම හිතන්නේ මේ කොලේ ප්‍රශ්නය නොපෙනෙන දෙකින් ලියලා තියෙනවා කියලා.
එනිසා එයාලගේ ක්‍රමවලට ප්‍රශ්නේ පේනවද කියලා බලන්න ගන්නවා. තෙත් කරලා බලනවා, කොලේ රත් කරලා බලනවා, පැන්සලෙන් ඇඳලා බලනවා, අයිස් වල තියලා බලනවා. ඊට පස්සේ මාස්ටර්මින් කියනවා මීටින් රූම් එකට එන්න කියලා. මීටින් රූම් එකට ගියත් කට්ටිය තාම උත්තරයක් නම් හොයාගෙන නැහැ. පිළිතුරක් තියෙනවද කියලා මාස්ටර්මින් කට්ටියගෙන් ඇහුවාම පෙන් උත්තරයක් කියනවා මුල ඉඳලම ප්‍රශ්නයක් නැති නිසා පිළිතුර හිස් කියලා. ඒ ප්‍රශ්නය හා පිළිතුර වැරදි කියලා පෙන් වාසමත් කරනවා. අනිත් අයට උත්තර නැති නිසා තව පැයක් දෙනවා කියලා කියනවා. ඉතින් ප්‍රශ්නය හොයාගත්තොත් අනිවාර්යයෙන්ම උත්තරය හම්බ වෙනවා කියලා මාස්ටර්මින් ඔවුන්ට පැහැදිලි කරලා දෙනවා. හතර දෙනාම මාස්ටර් කරන දේ තේරුම් ගන්න බෑ කියලා කතා වෙනවා. වයිට් කියනවා මාස්ටර් දන්නවා අපිට පවුලේ අයව සම්බන්ධ කරගන්න ඕන කියලා. ඒ නිසා එයා අපිට ඇමක් දීලා තියන්නේ. මට ෆෝන් එක හම්බ වුණොත් කරන්නේ පොලිසියට කතා කරලා මේ තැන ගැන වාර්තා කරන එක කියලා වයිට් තරහෙන් කියනවා. ඉතින් වයිට්ගේ මේ කතාවට අනිත් තුන්දෙනා හිනා වෙන්න ගන්නවා. නායිට කෝල් කරන්න ඕන හේතුව ඇයි එයාව මේ ඉස්කෝලෙට දැම්මේ කියලා අහන්න කියලා. ඒ ටිබෙට් නම් කියන්නේ එයා එක්සෑම් එක පාස් කරන හේතුව අම්මා නැතුව පාළුවයි කියලා. මොකද තාත්තගේ මියයාමත් සමග අම්මා අසනීපෙන් ඉන්නේ. ඉතින් අම්මව ඔහු තමයි බලාගෙන තියෙන්නේ. එක දවසක් මාස්ටර් අමින් නැවේ ටිබෙට්ව හෝම් ස්කූල් එකට ඇතුළත් කරගන්නම් කිව්වා වගේම එයාගේ පාසල් ගාස්තු සියල්ලම බලාගන්නම් කියලා තියෙනවා. ඉතින් ටිබෙට්ගේ අම්මා කනවද බොනවද හොඳින් ඉන්නවද කියලා බලන්න ඕනේ කියලා කියනවා. මාකේ නම් කියන්නේ එයාට තරගයේ දිනලා තෑක්කක් ඕනේ නැහැ කියලා. මොකද මාකිට කතා කරන්න කිසිම කෙනෙක් නැහැ. ඇය අනාථ දරුවෙක් කියලා කියනවා. එක්සෑම් එකට උනන්දුවක් තියෙන්නේ මාස්ටර්මින්ගේ සැලැස්ම මොකද්ද කියලා දැනගන්න කියනවා. ඒකට හේතුව මොකද්ද කියලා ටිබෙට් අයගෙන් ඇහුවාම ඇයට විශේෂ හේතුවක් නැහැ, දිනන්න විතරයි ඕනේ කියනවා. ඇයි කියනවා මේ ප්‍රශ්නෙටත් එකට එකතු වෙලා උත්තර හොයමු කියලා. හතර දෙනා එකට එකතු වෙලා ප්‍රශ්න හා උත්තර හොයන්න ගන්නවා. ඉතින් කට්ටියට කතා වෙලා ප්‍රශ්නේ හොයාගන්න පුළුවන් වෙනවා. මාස්ටර්මින් ඉස්කෝලයක් දීලා අදහස් කරන්නේ අපේ මොනවද මාස්ටර්මින්ට අවශ්‍ය කියන එක. ඒකේ උත්තරය මාස්ටර්මින් ළඟ තමයි තියෙන්නේ කියලා. මේ ප්‍රශ්නේ වැරදුනත් කට්ටියම එකතු වෙලා හොයාගත්ත නිසා සතුටු වෙනවා. හෙඩ් මාස්ටර් අනිත් අයගෙන් ඇහුවනේ එක්සෑම් එක ෆේල් වුණ හේතුව හොයාගන්න කියලා. ඒත් කාටවත් ඒකට උත්තරයක් දෙන්න බැරි වෙන නිසා ඇය කියනවා තමන්ගේ ආශාවන් ගැන විතරක් හිතපු නිසා ෆේල් වුණා කියලා. මොකද එකිනෙකාට උදව් කරනවා වෙනුවට තනි තනියම දේවල් කළ නිසා මෙහෙම වුණේ කියලා කියනවා. තරගයේ ඉතුරුන හතර දෙනා ඉස්කෝල හතර දීලා කියනවා පිළිතුර මාස්තු ගන්නන්න තියෙන තේ මත තමයි රඳා පවතින්නේ කියලා හිතනවා කියලා. ඉතින් පිළිතුර හොඳයි කියලා මාස්තු කියනවා. ඒත් අවසාන ප්‍රශ්නයට උත්තරයක් දෙන්න ඕන. ඒකට කවුද පිළිතුරු දෙන්නේ කියලා කටියට කතා වෙන්න කියලා මාස්ටර් කියනවා. මොකද හතර දෙනාගෙන් එක්කෙනෙක්ට විතරයි මේ තරගෙන් ත්‍යාගය ගන්න පුළුවන්. ඒ අනුව තුන්දෙනා ටිබෙට් ඡන්දය දෙනවා ප්‍රශ්නෙට උත්තරේ දෙන්න කියලා. මොකද ඔහුට අම්මට කතා කරන්න ඕන කිව්වා වගේම අන්තිම ප්‍රශ්නය හොයාගත්තෙත් ඔහු නිසා. ඉතින් ත්‍යාගය ඔහුට ලබා දීමට මාස්ටර්මින් තීරණය කරනවා. ඉතින් ටිබෙට් ෆෝන් එක අතට අරගෙන කල්පනා කරලා කෝල් එකක් අරගන්නේ නැතුව කියනවා හැම කෙනාටම මේ ත්‍යාගය ලැබෙන්න ඕනේ කියලා. ඉතින් මාස්ටර් කියනවා එක්කෙනෙක්ට විතරක් තෑග්ග ලැබෙන නිසා ගෙදරට කතා කරන්න දෙන අවස්ථාව ලබා දෙන්නේ නැහැ. හැබැයි ඔයාලට තෑග්ගක් නොලැබුණත් ඔයාලා තරගයේ ජයග්‍රහණය කරා. ඒකට ඔයාලා ඔයාලා ගැන ආඩම්බර වෙන්න ඕන. හෝම් ස්කූල් එකේ ඉතිහාසයේ පළවෙනි පාරට මෙහෙම දෙයක් වුණේ. ඉගෙන ගැනීම නතර කරන්න එපා. හෝම් ස්කූල් එකේ උගන්වන්න හදපු දේ දැනටමත් ඔයාලා තේරුම් අරගෙන තියෙන්නේ. ඒ ආත්මార్థකාමී නොවි එකට උදව් කරගෙන ඉන්න එක. ඊට පස්සේ පෙන්නනවා මාස්ටර් අමින් හා අනිත් මාස්ටර්ස්ලා රන්ට යම්කිසි දෙයක් කරන්න උත්සාහ කරනවා. තරගයේ ජයග්‍රහණය කරපු හතර දෙනා කතා වෙනවා. මාස්ටර් අමින් මුල ඉඳලම හිතලා තියෙන්නේ හතර දෙනා ටිබෙට්ව තෝරගනී කියලා වගේම තෑක්කක් ලබා දෙන්නේ නැහැ කියලා. මොකද මාස්ටර් අමින්ගේ ඉගෙනීමේ ක්‍රමයට අනුව ඔහු මෙහෙම එක්සෑම් එකක් තියලා තියන්නේ මිතුරන් අතර ඇති බැඳීම හඳුන්වලා දෙන්න. ඉතින් මේ බැඳීම ටිබෙට් හරියටම පෙන්නලා දුන්නා. එයාට විතරක් ගෙදරට කතා කරන්න ඕනේ නැහැ අනිත් යාළුවන්ටත් නැති නිසා කියලා. වයින් කියරවා අපිට මේකෙන් කිසිම දෙයක් අන්තිමට හම්බ වුණේ නැහැ කියලා. ඒත් නායි නම් කියන්නේ කට්ටියවම හොඳට අඳුර ගන්න ලැබුණා කියලා. එතකොට මාකි කියනවා ඒක තමයි ලැබුණ තෑග්ග, මිත්‍රත්වයේ නැමැති තෑග්ග කියලා. ඒත් එක්කම මාකි දකිනවා
මාස්ටර් ප්‍රේ ෆෝම් එක පාරක්ම වේගයෙන් දුවනවා. ඉතින් මාකි සැකෙන් වගේ ඒ දිහා බලාගෙන ඉන්නවා ටිබෙට් දකිනවා. මාකි මාස්ටර් පස්සෙන් කැලේට යනකොට ඇයිගේ පස්සෙන් ටිබෙට් ඇවිත් යන්නේක නතර කරලා අහනවා මොකක්ද උනේ කියලා. ඉතින් මාකි කියනවා රන් කියන්නේ මගේ අයියා මම එයාව හොයනවා ඒකයි මෙතන ඉගෙන ගන්න හේතුව කියලා. ඉතින් ටිබෙට් මතකයි මාස්ටර් රන් ගැන කිව්වා. ඒ නිසා හතරවෙනි ජෙන් එකේ රන්ද කියලා ඇයිගෙන් අහනවා. ඊට පස්සේ බෙන්දනවා මාස්ටර්මින් රන්ව හිර කරලා තියනවා. ඉතින් මාස්ටර් රන් ළඟට ගිහින් කියනවා එයා වගේම කෙනෙක් විභාගයෙන් පාස් වුණා. කවදා හරි දෙන්න එකට එකතු වෙයි. ඇයිනමින් මාකි කියලා කිව්වහම රන් ඔළුව උස්සලා බලනවා. එතකොටම රන්ගේ ඔළුවට මාස්ටර් වැස්මත් තාලා වහනවා. අද කොටස මෙතනින් අවසන් වෙනවා. ඊළඟ කොටසින් අපි ඉක්මනටම හමු වෙමු.